අපට තියෙන එකම රට මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන මැරෙන රට. අපට ඉපදුණු මේ මෙතනම තමයි මැරිලා වැටෙන තියෙන එකම තැන. වෙන කිසි තැනක් කිසි රටක් අපි උපාර ගන්න. ඒ නිසා අතීත අම්මල තාත්තලා පුළුවන් තරම් ඒගොල්ලන්ගේ වගකීම මොන දුක්ඛ දෝමනස්සයන් තිබුණත් අද වගේ මේ වගේ ලස්සන ගෙවල් නැහැ. ඉලන්ත මහත්මලාද හොඳ ලස්සන ගෙවල් දුරවල් හදාගෙන. මම හිතන්නේ ඔයත් උපදිනකොට ඔයත්න්ගේ ගෙවල් ගෙදරට අයිල්ලා තිබුණ නැතුව ඇති. මගේ ගෙදර නම් අපි ඉපදිච්ච ගෙදර පොල්ලතු පැලක් ගොම ගාපු පොළොවක් මැටි ගාපු ගෙයක්. අපි ඉපදුනේ. හැබැයි ඒ ගෙදර ගිය ඇතුලේ දරුවෝ හත් දෙනෙකුට කන්න දෙන්න තාත්තා උදේ ගිහිල්ලා හවස්සනකක් බාහබල පරිචිතේහි සේදා වක්කිත්තේහි බාහුවල යොදල බරකර ගහල සේදා වක්කිත්තේ දහඩිය කඳුළු හලල දෙයක් එකතු කරගෙන ඒ එකතු කරගෙන ආපු කීයක් කරි වේනම් ඒක අම්මගේ යතේ තිබ්බාම අම්මා තමයි ගෙදර ගිය ඇතුළ කලමනාකරණය කළේ. අම්ම තමයි ගේ දරුවෝ සියලු දෙනාම කලමනාකරණය කරන්නේ. අම්ම තාත්තා හම්බ කරන්නේ නැහැ. ඉතුරු ටික කරන්නේ අම්මගේ යතේ. දරුවෝ කොච්චර හිටියත් ඒ ඉන්න දරුවන්ට සමමෙත් සමකරුණ සමමෙත් සමකරුණ ඔය දරා ගැනීම වර්තමාන අම්මල තාත්තලාට ගොඩාක් අඩුයි. ගොඩක් මීට මාස 3 වගේ පෙර දවස් 28 වයස ඇති දරුවා පණපිටින් කුණුවලට විසිකල්ලා අම්මා පස්තාල වහනවා පණපිටින් මැරුවා. අන්තිමට දරුවා අරගෙන ස්පිරිතාලේ ගිහිල්ලා කිව්වා කිරි බොනකොට කිරි හිරේ වුණාය කියලා. ඔබ දකින්නද මේ ප්‍රවෘත්ති? කිරි බොනකොට කිරි හිර වුණා. වෛද්‍යවරු ඇහුවා එහෙමනම් මේ පස් තියෙන්නේ කොහොමද බෙල්ලේ? සුලමුල හොයාගත්තා. දරුවා අම්මා මරලා පස් දාලා පණපිටි. හේතුවයි මේ අම්මා මේ දරුවගේ අම්මා නොවේ නම් මේ බිරිඳයි ඒ ස්වාමියයි නිතරම රණ්ඩු නිතරම බහින් බස්සනෝ නිතරම රණ්ඩු වෙනවා නිතරම ගහ ගන්නවා මරා ගන්න හදනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය නොදරුවෙකුට සිදු වෙනවා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න. මොන තරම් අපරාධයක්ද? අද දරා ගැනීම හරි අඩුයි. දරාගෙන ඉවසීම කියන එක නැත්තම් කාගෙන ඉන්න පුළුවන් හැකියාව දැන් මේව සාමාන්‍යයෙන් එදා මෙදා තුර හැමදාම තියෙන දේවල්. හැම තැනකම පොඩි පොඩි අර මම මුලින් කිව්වට අර මුලින් හදා ඔයා හඳ වගේ කියලා කිව්වට කාලයක් තිකලා ඌව පොඩ පොඩ ළඟට ඇවිල්ලා ළඟින් ඉන්නකොට තමයි මිනිස්සුගේ අඩුපාඩු අර උමේ පේන්න දැනෙන්න ගන්නේ. දෙන්නේ දෙපලක ඈත ඉන්නකොට දන්නේ. ළඟට ආවම තමයි එක එක්කෙනාගේ දුර්වලකම් අඩුපාඩු වැරදි අපට පේන්න දැනෙන්න ගන්නේ. එතකොට සමහර වෙලාවට අර පොඩි පොඩි හැල හැප්පිලි බහිම්බස් වීම එකට එක කියා ගැනීම ඔබ තියෙනවා. ඔබ තියෙන දැන් මට මතකයි මම අපි පොඩි කාලේ අපේ අම්මා දෙ කියන්නේ තාත්තා දෙක මොකද්ද මේ ගෝරියක් විතර. මේ තාත්තා යම්මේ මොකද ගෝරියක් දාගෙන අම්මා ගියා. මේ මිනිහත් එක්ක ඉන්න බෑ කියලා මම හතරම ආයි මේ පප්පා ගන්න නැහැ කියලා අම්මා මල්ල අරන් ගියානේ මේ. ගියා. ගිහිල්ලා මෙන්න අත්තලා මේ පරිගමාර විතර කලි අම්මා ආයේ නෝ. ආයේ බල්ලෙකුට ගිහිල්ලා තියෙන මල්ල අරන් ගිහිල්ලා තියෙන පොලේ ගිහිල්ලා තියෙන. අපි පදලම් කරලා තිනවා 42 පොල ගිහිල්ලා ඒත් වහලා තියෙනවා 42 පොල. පයින් යන දුර. අම්මා ගිහිල්ලා තියෙන්නේ මේ පොලේ. ආත්තර පොරොන්දු දීලා ගියා මම පත් පහ ගන්න මේ ගොයියත් එක ඉන්න බෑ කියලා ගියාට අම්ම මල්ල අරන් ගෙදර ආවනේ. ආවට පස්සේ අපේ තාත්තා නෑ මොකක්ද කිව්වේ ඔක කියන්න තිබුණ නැද උඹ මහලු කොට උඩ දාගෙන මල්ල අරන් ගියා ගියා නෝ යන්න බෑ ආයි මොකෝ ආවි කියලා. අම්මා මගට ගිහිල්ලා හැරිලා ආවේයි ආවි ගියාවා තරහ කේන්ති ආවා මින්නේ නැහැ කියලා කිව්වා. හැබැයි අම්මා පයින් ඇවිදගෙන පොලේ යනකොට අම්මට දැනුනේ මොකද්ද?
දරුවන්ට අම්ම නැතුව බෑ. අම්මයින්ද බෝනෑ. කවුරු හිටියත් හරියන්. අම්ම මල්ලරන් බඩුවරන් ගෙදරාවට පස තාත්ත මොකාක නොකිය හිටියයි. තාත්ත හොඳටෝම දන්නෝ මං හිටියට හරියන්නේ මුන්ට. අම්ම ඉන්න ඕනේ. මං උදී ගියාම හවස්සල ගෙදරට. එතකම් මුන් බලාගන්න හදාගන්නේ අම්මනේ. දැන් ඉවරයි. තරහ ඉවරයි. අර විතක්ක සන්තහන කියලා සූත්‍රයක් තියෙනවනේ. විතක්ක සන්තහන සූත්‍රයේ තියෙනවා ඒ වගේ ආවේගශීලී අවස්ථා ආවහම දැන් අපි කියන්නකො බිරිඳයි ස්වාමියයි කුස්සීන රණ්ඩු වෙයි. නෝනත් බලිනෝ මහත්තයක් බලිනෝ එකට එක කියනෝ ගියාගෙන ගියාගෙන යනෝ කිව්වොම ගිහිල්ලා ගිහිල්ලා කවුරු හරි එක්කෙනෙක් නතර වෙන්න ඕනේ. කවුරු හරි එක්කෙනෙක් නතර වෙන්න. අපි කියනකො මහත්තය ටක් ගාලා ඉර ගැහුවා කියනෝනේ දැන් කට වහගත්තා. තමයි ඕනම උගල කියා ගන්නෝ කියලා කට වහගත්ත කියනෝ මහත්තය. ඒ විතක්ක සම්ප්‍රදාන සූත්‍රයේ දේශනා කරන ඔබ තමන්ගේ චර්යාව මාරු කරන්න ස්ථානේ මාරු කරන්න. ඔබ ඔබ කුස්සියේම බැන බැන ඉන්න එපා. දැන් මං කිව්වේ කද මිරිදෑ ස්වාමියයි බැන කුස්සියෙන් බැන ගන්නකොට මහත්තයර දින ටක් ගාලා තමයි ඕනම උගල කියා ගන්නෝ කියලා කෙලීම කුස්සියේ යන්නක මේ කුස්සියේ යන කක්කුස්සියට. දැන් නම් කක්කුස්සි තින කී ඇතුළේමයි නේ. ඉස්සර අපි පොඩි කාලේ කක්කුසියට යන ත්‍රීවිල් එකක් ගන්න ඕනේ. අන්නර ඈත පල්ලේ හිටෙම. අවස 6 හැමාරින් පස්සේ යන්නේ බෑ. යනවා නම් ගෙදර ආරක්ෂකයෝ 3 දෙනෙක් කරයි. අයියේ එනෝග පොඩ්ඩ කියලා. දෙන්න 3 දෙනා මග තියලා යන්නේ. බුදුම මේ බයි බෑ. ඒත් ඇතුළටම යන්නේ නැහැ. ලයිට් නැහැනේ. වැඩි මොනොත් කුප්පි ලාම්පු රයනේ. කුප්පි ලාම්පුත් අම්මා කියනවා බුඹම ගිහිල්ලා වරේ. මම මේ ලාම්පු විතරනේ තියෙන්නේ බා. උප්පි ලාම්පු ටික මේ වගේ ලාම්පු නෑ. ගෙදරටම උප්පි ලාම්පු ටික ඇති ඈ ගොඩක් නෑ. ඉතින් ඒ නිසා සමහරවිට අම්මට උමනාව තියෙනවා නම් ඒක දෙන්නෙත් නෑ අම්මා. බොන්නේ කියලා මකට කියලා බකර කොල්ල වරෙන් කියලා කවුරු හරි එක්කනම් බලයන් කියලා. එහෙම තමයි යන්නේ. දැන් එහෙම නේ. දැන් ඒ අතින් කක්කුස්සිය ළඟම තියෙනවා. ඒ ඇතුළෙම තියෙනවා. ගිහිල්ලා මහත්ය කක්කුස්සිය කියලා උමනාවක් නැතුනට කමන්න ඩිංග කර පුටුවේ වාඩි වෙලා ඉන්නකෝ. වාඩිවිල ඕන්නන්න ඕනට එහෙන පොඩි සින්දු උච්චියන මොකද කියන සින්දු ඔහොම තරහ ගත්තෝ තින් ඉක්මනටම නක්. තුකුර නෝන බලනෝ යකඩෝ මීමිනිය දෙමින්ද දැන් සින්දු කියන විතරල මේ උලප්පු වෙලා හිටපු මිනිහට සින්දු මතක් වෙලා ඒ සින්දු නිකන් මදි වගේ නං ආයෙ කියන නිකන් මේ hina wenne එතකොට තර වෙන්නේ නෝනටත් බකස් ගාලා hina යනවනේ. ඇත්ත ඇත්ත ඉතින් මේ කෑතිකින් මේවයි එල්ලි එල්ලි කොක්ක කෙක්ක වගේ ඉන්න එකත් තේරුමක් නෑ කියලා දැන් ඉවරයි. විතක්ක සන්තාන සූත්‍රය අපේ අම්ම ওই සූත්‍රය දන්නේ නෑ. හැබැයි අපේ අම්ම කොහෙන් හරි දැනගෙන හිටියා. ඔහොම රණ්ඩු වෙනකොට තියෙන හොඳම දේ තමයි මොකද්ද එතනින් යන්න. ඉතින් පොඩ්ඩක් ගිහලා තව කාරණා බුදුහාරුදෙන් සක්මන් කරන්න කියලා. එම ආවේග ආවහම තරහ ආවහම එතනින් විදිලා සක්මන්. දැන් අපේ අම්මා සක්මන් භාවනාව කළේ පොලිය ගිය මල්ලර පයින් යන්නේ. ඉතින් එතෙන්ද ගිහිල්ලා මෙතන පොලියදි කට්ටිය හම්බ වෙලා ඒගොල්ලොත් ඒ කතා බහ කළා. කියනෝද මම මේ මිනිහත් එක්ක රැගෙන යන්න රණ්ඩු වෙලා යාවි කියලා. නෑ නෑ ඒව නෑ. අම්මා ඒ කියලා හෙට්ටු කොල්ල බඩු මුට්ටු අරගෙන මල්ල පුරෝගෙන කර තියාගෙන ගෙදර එනකොට තරහ නෑ. අද ඔය තරහ ගැනීම ගොඩක් වෙලාවට අද ඔය ඉවසීම ගොඩාක් වෙලාවට වර්තමාන ජන සමාජය තුළ හරි අඩුයි. අම්මා කෙනෙක් ජීවිතේ ගුඩාරියක් ඉවසන්න ඕනේ. උපතින්ම කාන්තාවකට මුහුණ දෙන්න වෙන ගැහැට ටිකක් තියෙනවා. උප්පත්ති. මේ ලෝකේ ඕනම කාන්තාවක් කොතනක ඉපදුනත් ඒ කාන්තාව ගැහැණු ළමයෙක් හැටියට දියණියක් හැටියට ලැදරියක් හැටියට ඉපදුනොත් ඇයට ඒ කාල වකවානුවලදී මුහුණ දෙන්න සිද්ධ වෙන ගැහැට ටිකක්. මම කියන්නේ ඒකට ගැහැට කියන්නේ. බුදුම ඇත්තටම කර්මයක්. ඒවත්.